කොටිනායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ස්වතාවක් මේ පහන් වැටි සියල්ල තනිවම දැල්වීමට උත්සාහ කළත් ඒ අසාර්ථක වන්නේ දිගුකල් නොපවතින වැඩපිළිවෙලක ආරම්භය මෙය නිසා විය හැකි. සැබවින්ම මෙය දෛවයේ සරදමක්. 1995 වසරේදී කිට්ටු නැමැති කොටිනායකයාගේ නමින් ආරම්භ කළ LTTE ගුවන් ඒකකය අද වන විට ලෑල්ලක් මත ඇති නමකට පමණක් සීමා කිරීමට ශ්‍රී ලංකා යුද හා ගුවන් හමුදාවන් සමත් වෙලා 1995 මාර්තු මාස 19 වෙනිදා කොටි සංවිධානය සිය ගුවන් බලය ආරම්භ කළේ ග්ලයිඩර් වර්ගයේ ප්‍රාථමික ගුවන් යානයක් මුලතිව් වහසේ ගුවන්ගත කරමින්. එහෙත් මෙය සිදු කළේ පරීක්ෂණ මට්ටමේ. කොටි සංවිධානය සතුව ගුවන් ඒකකයක් ඇති බවට පළමුවරට ජනතාව ඉදිරියේ ප්‍රසිද්ධියට පත් කළේ ඊට පසු දිනකයි. 1998 නොවැම්බර් 27 වනදා පළමු ගුවන් ගමනේදීම මුලතිව් වට්ටප්පලේ කෝවිල් උත්සවයේ වෙත මෙම යානය මගින් ගුවනින් මල්ලිසීමටත් කොටි සංවිධානය ක්‍රියා කළා. පුදුකුඩරිප්පු තේවිපුරම් ප්‍රදේශයේ වළදමා තිබියදී මේජර් ජෙනරාල් ජගත් ඩයසන දෙන 57 සේනාංකයේ කර්නල් සෙනරත් බණ්ඩාර මෙහෙවන 572 බලසේනාවට අයත් 11 වන කාලතුවක්කු රෙජිමේන්තුවේ සෙබළුන් ඊයේ සොයාගත් මෙම කැසට් පාට මගින් කොටි ගුවන් ඒකකයේ ඉතිහාසය මෙලෙස හෙළිදරව් වුණා. LTTE ගුවන් ඒකකයේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළේ 2001 සැප්තැම්බර් මාස 20 වනදා ඔඩ්ඩු සුඩාන් ප්‍රදේශයේදී එල්ල වූ ප්‍රහාරයකින් මිය ගිය වී ස්වර්ණලිංගම් හෙවත් ශංකර් නැමැත්තායි. ඔහුගේ ත්‍රස්තවාදී ඉතිහාසයට පෙර වෘත්තිය වූයේ කැනේඩියානු ගුවන් සේවයේ ගුවන් යාන තාක්ෂණ ඉංජිනේරු වෘත්තියයි. ශංකර් නැමැත්තා ඉන්දියාවේ මදුරාසියේ හින්දුස්ථාන් ඉංජිනේරු පුහුණු මධ්‍යස්ථානයේ ගුවන් යාන නරද්දු හා ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙක් බවට හමු වූ සාක්ෂියයි මේ. ගුවනේ පියාසර කිරීමේ හැකියාවත් වී තිබූ ලොව එකම ත්‍රස්තවාදී කල්ලිය වූ LTTE සංවිධානයට සිය ගුවන් ඒකකයේ ප්‍රධානියා වූ ශංකර්ගේ මරණය දැඩිව දැනුණු පාඩුවක් බවට පත් වුණා. යුද හමුදාව කොටි ත්‍රස්තවාදීන්ගේ ගුවන් බලය ආරම්භක අවධියේම විනාශ කිරීමට ක්‍රියා කළේ ඒ අයුරින්. ශංකර්ගේ මරණය එකල සිදු නොවන්නට මේ හැකියාව තව තවත් වර්ධනය වනවා නිසැකයි. ත්‍රස්තවාදීන් සඟවා ගොස් තිබියදී සොයාගත් මෙම කැසට් පටවල දර්ශන 57 සේනාංකාධිපතිවරයා ප්‍රමුඛ යුද හා ගුවන් හමුදා නිලධාරීන්ගේ පරීක්ෂාවටද ලක් වුණා. පුදුකුඩරිප්පු තේවිපුරම් වනගත ප්‍රදේශයක වළදමා තිබියදී මෙලෙස ඊයේ සොයාගනු ලැබුවේ සැහැල්ලු ගුවන් යානයක් තැනීම සඳහා ත්‍රස්තවාදීන් නානයනය කරන ලද තාක්ෂණික උපාංග හා අමතර කොටස් තොගයක්. 572 බලසේනාවට අයත් 11 වන කාලතුවක්කු රෙජිමේන්තුව මෙම ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුම්වලදී ගුවන් යානා කොටස් සඟවා තිබූ වළ සොයාගත්තා. මේ එක් එක් ගුවන් යානා කොටස් පිළිබඳව ගුවන් හමුදා නිලධාරීන් විසින් යුද හමුදාව වෙත කරුණු පැහැදිලි කළා. මෙම ඉදිරිපස තලබමණය සහිත එන්ජිම ජර්මනියේ නිෂ්පාදනයක්. සිලින්ඩර් 4ක ධාරිතාවෙන් මෙවැනි එන්ජින් 2ක් හා තලබමණ 3ක් මෙම කොටස් තොගයට අයත් වනවා. ගුවනේ සිට ගුවන් විදුලි සබඳතා පවත්වන සන්නිවේදන උපාංග කට්ටලයක් ගුවන් යානයේ පැදවීමට භාවිත කරන උපාංග සමග නියමුවන්ගේ තාක්ෂණික උපාංගයන්ද මේ අතර තිබෙනවා. නවතම ගුවන් යානා ටයර් 5ක් සහ භාවිත කරන ලද ටයර් 5ක්ද වළදමා තිබියදී සොයාගත්තා. ඊට අමතරව කැනඩාව හා ඇමරිකාව යන රටවලින් නානයනය කළ ගුවන් යානා කොටස්ද මේ අතර වනවා. ගුවන් යානා ධාවන පතවලදී යානා හැසිරවීමට යොදාගෙන විදුලි පන්දම් ආලෝක ධාරා 5න් ඇතුළු උපාංග රැසක්ද මෙහි තිබෙනවා. LTTE නියම ඇඳුම් කට්ටල කිහිපයක්ද සොයාගත්තා. මේ අතරින් නැතැම් උපාංගවල 2005 මැයි 31 යන දිනය සටහන්ව තිබුණා. ඒ මෙම ගුවන් යානා උපාංග මෙරටට රැගෙන ආ දිනයේද යන සැකය හමුදාවට මතුවෙලා. ගුවන් යානා තාක්ෂණය හා එකලස් කිරීම පිළිබඳ පොත්පත් මෙන්ම අන්තර්ජාතික ගුවන් සේවාවන් භාවිත කරන ජෙපසන් සිතියම් හා ගුවන් ගමන් පිළිබඳ ලොක් සටහන් පොත් රැසක්ද සොයාගත් භාණ්ඩ අතරට අයත්. ඊට අමතරව දියමත වේගෙන් යාත්‍රා කළ හැකි ස්කූටරයක්ද යුද හමුදාවට හමු වුණා. මෙහි ඇති සියලු උපාංග එකලස් කළ විට තැනෙන්නේ කුඩා ගුවන් යානයක්. මෙය ගුවන්ගත කිරීමෙන් පසු කෑලිවලට ගලවා සංගවා තැබූ එකක්ද නොයසේනම් විදේශ රටකින් ගෙන්වා ගුවන් යානයක් සැකසීම සඳහා සංගවා තැබූ එකක්ද යන්න තවමත් නිශ්චිතව තහවුරු වී නොමැති බවයි ගුවන් හමුදාව පවසන්නේ.
කෙසේ වෙතත් යලිත් ගුවන් යානයක් ගුවන්ගත කිරීම සඳහා භූමියක් හෝ ගුවන් පතයක් ත්‍රස්තවාදීන්ට ඉතිරි වී නැහැ. ජාතික රූපවාහිනී අමල් සමන්ත පුදුකුඩු රිප්පු සිට.